ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක වැඩි දෙනා උත්සාහ කරන්නේ විදේශගත වෙන්න. එහෙම නැත්නම් වැඩි ආදායමක් හොයන්න. එහෙම නැත්නම් තමන්ගේ ළඟ තියෙන මුදල් ආරක්ෂාකාරී විදියට ආයෝජනය කරන්න. මේ කරුණු කාරණාවලට වෙහෙසෙන පිරිස විශාල ප්‍රමාණයක්. නමුත් අපි නොහිතන ආකාරයේ විදියේ ආයෝජනයක් තමන්ටම කියලා ආයෝජනයක් කරගෙන තමන්ගේ කියලා ආයෝජනයක් කරගෙන ඒ ආයෝජනය තුළින් තමන්ගේ වටිනාකම් වැඩි කරගන්න අපිටත් පුළුවන්. විදේශගත වෙන්න ඉන්න, විදේශගත වෙලා ඉන්න, විදේශගත වෙන්න පොඩි හරි අදහසක් තියෙන හැමෝම මේ කියන කාරණාව ගැන පොඩ්ඩක් හිතන්න. විදේශයකදී ඔයා කරන රැකියාව අනුව ඔයාට හම්බෙන මුදල වැඩි, පඩිය වැඩි. හම්බෙන්නේ ඩොලර් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශ මුදල් ඒකකයකින් තමයි අනිවාර්යයෙන්ම ඔයාගේ පඩිය හම්බෙන්නේ. නමුත් මේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හැමෝම තමන් තුළ තියෙන දක්ෂතාවය යම් කිසි දෙයකට, කුමන ශ්‍රේෂ්ඨයක් හෝ වේවා, යම් කිසි විදියකට තමන්ගේ දක්ෂතාවය වර්ධනය කරගෙන ඒ රැකියාවට ගියොත් ඔයාගේ වටිනාකම වැඩි වෙනවා, ඔයාගේ පඩිය වැඩි වෙනවා, ඔයාගේ තියෙන තැන වැඩි වෙනවා. ඒක නිසා හැමෝම මේ දිනවල ඉක්මනටම කියලා තමන්ගේ වටිනාකම වැඩි කරගන්න, තමන්ගේ දක්ෂතාවයන් වැඩි කරගන්න. හොටෙල් ශේෂ්ත්‍රයේ වේවා, කාර්මික ශේෂ්ත්‍රයේ වේවා, එහෙම නැත්නම් තාක්ෂණයට අදාළ ශේෂ්ත්‍රයක් හෝ වේවා, මේ කුමන හෝ ශේෂ්ත්‍රයක තමන්ගේ දක්ෂතාවය වර්ධනය කරගන්න. කුමක් හෝ පාඨමාලාවක් හදාරලා තමන්ගේ දක්ෂතාවය මාස 3ක් හෝ වේවා, මාස 6ක් හෝ වේවා, ඒ කෙටි කාලය තුළ තමන්ගේ දක්ෂතාවය වර්ධනය කරගන්න, තමන්ගේ දැනුම වර්ධනය කරගන්න. ඒ හරහා ඔයා ඉල්ලුම් කරන රැකියාව තුළ ඔයාට පැවැත්මක් හදාගන්න පුළුවන්. ඔයාගේ තත්ත්වය වර්ධනය කරගන්න පුළුවන්.